අපි දන්නවා සජිත් ප්‍රේමදාස මහත්තයා මේ වාදයට එන්නේ නැහැ. අපි දින හතරක්ම දුන්නේ වැඩ තියෙන්න පුළුවන් කියලා උපකල්පන කරන නිසා. ඒ වගේම අනුන සහෝදරත් වැඩ නැති වෙන කෙනෙක් නෙමෙයි. ඔහු විශාල වැඩ කොටසක් කරද්දිත් තමයි විවාදයේ තියෙන වැදගත්කම සලකලා අපි දින හතරක් දුන්නේ. එතකොට සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පැත්තෙම කියනවා මේ විවාදයේ අතිශය වැදගත් කියලා. අපි හිතනවා දින හතරෙන් එකක් තෝරගන්න පුළුවන්. රයිට් හතරම බැරි නම් මම හිතන්නේ ඔච්චර ලොකු කතන්දර ඕනේ නැහැ. පුළුවන් දිනේ කියන්න තියෙනවා. ඒතකොට අපිට පුළුවන් ඒ දිනෙත් එක කරන්න. නමුත් මේ කරන්නේ මොකද්ද? ඒ දින හතර දුන්නාට පස්සේ ආ මං එන්නම් පස්සේ කියලා මග ඇරලා එදාට වැඩ කියලා ආයි වෙන වෙන කතන්දර ගොඩක් මේකට පටලනවා. ඇත්තම ගත්තොත් අපි දන්නවා සජිත් ප්‍රේමදාස මහත්තයා මේ වාදයට එන්නේ නැහැ. ඒ වෙනුවට තමයි අනිදිස්සේ මේක පටල වෙන කතන්දර කර කර මේක ඇදගෙන යන්නේ. ඉතින් ඇරෙන්න වෙන වෙන කතන්දර තැන් තැන් වල කියන තේරුමක් නැහැ. ලියුම් ලියලා හෙට මෙට තේරුමකුත් නැහැ. අපි දින දීලා තියෙනවා ඒ කොයි දිනයක ඉන්න නැත්තම් එයාට පුළුවන් දිනයක් අපට කියන්න. ඔච්චර ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන වුවත් සලකුණ News First YouTube channel අදම subscribe කරන්න News First ජනතාව සමග